අද මට ඕනට කියලා දෙන්න කියලා හිතුණා. ඇත්තට මේක මම ස්මෝකින් ගවුම දාන්න ඉස්සෙල්ලම මේක කරන්න කියලා හිතුණා. හේතුව ස්මෝක් කරනකොට ගොඩාක් අයට ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද අපි කොටු ගන්නට ස්මෝක් කරගන්නේ? ඒක හරි අමාරු වැඩක්, කරගන්නත් අමාරුයි, එක ගන්නට කොටු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට මම හොඳ දෙයක් කල්පනා කරලා ඔයගොල්ලන්ට කරන්න කියලා දෙන්න කියලා හිතුණා. ඕගොල්ලෝ මේ වගේ ෆයිල් කවර තියෙනද? මේක ප්ලාස්ටික් එකක්. මේක තියෙන්නේ මේක මේ අපි ලැමිනේටර් වලට ගන්න, ලැමිනේෂන් වලට ගන්න මේක ටිකක් හයිය, මේ ප්ලාස්ටික් එක මේකත් හයිය. ඒකට මේක විනිවිද පේන්නේ නැහැ. මේක විනිවිද පේනවා. විනිවිද පේන හයිය ප්ලාස්ටික් එකක් ගත්තත් කමක් නැහැ. එතකොට අපි මේ වගේ කොට්ටු පොලයක් ගන්න ඕනේ. මේ තියෙන කොට්ටු පොලෙ මේමයි කොට්ටු පොලයක්. දැන් ෆයිල් කවරේ අපි මෙහෙම වටේට පින් ඔගොල්ලෝ පින් ගහගත්තත් කමක් නැහැ. ඕගොල්ලන්ට මේකේ මේ දැන් මේ කොටු තියෙන පැත්ත තියෙනවනේ, මේක මේ කොටු තියෙන පැත්ත. ඒක අපි පොඩි පින් එකකින් පින් කළත් ප්‍රශ්නයක් නැහැ. මෙහෙම අපි අරගෙන මම ලං කරලා පෙන්නනම් මේ හැම කොටුවකටම පින් එකකින් මෙහෙම අපි පොඩි මාක් එකක් දාගන්න ඕනේ. මෙහෙම තද කරලා මෙහෙම යන්නහම මේක මේ පැත්තට එනවනේ. පේනවනේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට. මේ විදිහට අපි මේක පින් කරගන්න ඕනේ හැම එකක්ම, හැම කොටම. ඒක අපි පේදි පහක් හයක් කරගත්තාම ඇති. පේදි පහක් හයක් ඒ විදිහට හිල් ලකුණු කරගන්න. මේ එතකොට මේ පැත්තට වදිනවා හරි ගානට. මේ පැත්තෙන් කරන්න යන්න එපා. එතකොට පොඩ්ඩක් උලන්ට එහාට මෙහාට වෙන්න මේ. ඒ නිසා හරියට මේ කොටු තියෙන පැත්තෙන්ම අපි පින් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් පින් කරගෙන ඉවරුණාට පස්සේ අපි මේක මම මේ තියෙන කැපැසිටර් ඉදිකට්ටා. මේ කැපැසිටර් ඉදිකට්ට පොඩ්ඩක් රත් කරලා දැන් මේක කොලේ අයින් කරලා අපිට ඇතර මේ හීල් කරපු තැන මෙහෙම පොඩ්ඩක් තියන්න පුළුවන්. ඒතර මේකේ මේ අපි මේ යන හෝල් එක ලොකු වෙනවා. ඒක තමයි අපි මේ ඩොට්ස් තියලා ගන්න මේ රෙදි. ඒතර ඩොට්ස් තියන හරිම ලේසි. බලමුකෝ දැන් මම කරගන්න. දැන් මම මේක එකක් උලන්න කියලා දුන්නා. මේ විදිහට තමයි පින් කරගන්නේ. මම මේ ටික ඔක්කොම පින් කරලා දැන් පොඩි මෙතන මේ ඩොට්ස් ටික තියලා පෙන්නන්න කොහොමද කරගන්නේ කියලා. මම දැන් ඕගොල්ලන්ට මේක කියලා දෙන්න හිතුණා. තව දෙයක් කියන්න හිතුණා. අපි දැන් එක ඉරක් ගහනවනේ. දැන් මෙතන දැන් එකක් ගහනවා. මම එක මාක් කරලා පෙන්නන්න මේ ප්ලැටිනම් මේකේ උගලන්ට පේන්නේ නැති වෙයි. අපි දැන් මේකේ මාක් කරානේ එකක්. ඊට පස්සේ එක රූලක් ඇරලා අනිත් එකේ මාක්. ඊට පස්සේ අනිත් රූල් ඇරලා තමයි අනිත් එකේ. මේ විදිහට තමයි අපි මාක් කරගන්න ඕනේ. තව දෙයක් උගලන්ට කියන්න ඕනේ මම. මේක මේ අපි පින් කරනකොට මේකෙන් මම නම් මේක ගත්තා මගේ මේ පින්ස් ගන්න මේ පොඩි අර පින්ස් කොටේ උඩට. ඒකේ තියලා අපි මෙහෙම පින්ස් කරාම හරිම ලේසි. දැන් ඒක උඩ තියලා මම මෙහෙම පින් එක ගැහුවාම හරි ලේසි අපිට මේක මෙහෙම ගන්න. ලං කරලා පින්නද මෙන්න මේ විදිහට මෙහෙම තියලා මම මෙහෙම තියලා මෙහෙම ගත්තාම මේක ගන්න ලේසි. නැත්තම් අපිට ගන්න අමාරුයි. නිකන් අපි ගහන්න ගියොත් එහෙම අර යට තියෙන ප්ලාස්ටික් එකන්නේ තියෙන. එතකොට ඒක ගන්න අමාරුයි. මේ විදිහට තමයි මම ගහ ගන්න ඕනේ. මම ඉතුරු ටිකත් උගලන්ට ගහලම පෙන්නන්නම් කොහොමද තියෙන්නේ. දැන් මම මේකේ ඉරි 1 2 3 4 5 6 7. ඉරි 7ක් ගහගත්තා. එකක් අර එකක් ගහගත්තේ. මම ගන්නවල බලමු මේක. දැන් මේක ඔක්කොම මේක අර දැන් ඉටි කොලේනේ මේ. දැන් උගලන්ට පේනවද දන්නේ නැහැ. පේන්නේ නැහැ. මේක මේ තියෙන මේ දැන් මේ කොලේ උකම හිල් තියෙනවා. දැන් මේක මම මේ මං කිය මේ කැපැසිටර් ඉදිකට තියෙනවා කියලා. මේ කැපැසිටර් ඉදිකට රත් කරලා දැන් මම හිල් කරගත්ත තැන තියෙනවනේ. ඒ හිල් කරගත්ත තැන යන්තම් තියෙනවා. එතකොට පොඩ්ඩක් මේකේ මේ හෝල් එක චුට්ටක් ලොකු වෙනවා. ලොකු වෙනවා කියන්නේ අපිට පැන්සලක් දාලා පැන්සල් තුඩින් මාක් කරගන්න ලේසි. ඒකයි මම මේ විදිහට කරගන්නේ. බලමු මම මේක ඉඟ කරගන්නේ පොඩ්ඩක් මේ මේක මොන හරි කැන්ඩල් එකකට අල්ල රත් කරලා මේ අපි මේ හිල උඩින් මෙහෙම තියනවා. එතකොට පොඩ්ඩක් මේක ඈත් වෙලා යනවා. එතකොට මේ අපිට මේ මාක් කරගන්න ලීසි. දැන් මම මේ කැන්ඩල් එකක් පත්තු කරගත්තා. මෙහෙම අපි කැපැසිටර් ඉදිකට රත් කරගන්න ඕනේ. රත් කරගෙන මේක මේ අපි ඩොට්ස් තියලා තියෙනවානේ. ඒ ඩොට්ස් එක මෙහෙම තිබ්බම මැදින් මේක මෙහෙම හිල් වෙලා යනවා. මේ විදිහට මේ පේනවානේ. පේනවනේ ඔයගොල්ලන්ට. මේ විදිහට ඔක්කොම මේවා හීල් ටික අපි මේවා කරගන්න ඕනේ. ඒකට හේතුව මේ බන් දැන් අපිට පෑනක තුඩක් හරි දාගන්න පුළුවන්. මේ පෑනේ තුඩ හරි දාගන්න පුළුවන්. ඒ ගන්නට තමයි අපි මේ ඩොට්ස් ටික ඔක්කොම හීල් කරගන්න ඕනේ. මේ කියන්නේ මේ කැපැසිටර් ඉදි කට්ටෙන් රත් කරලා තියලා මේ හෝල් එක ලොකු කරගන්න ඕනේ.
දැන් මට ඕනට කියන්න ඕනේ දැන් මේ තව දෙයක් තියෙනවා අපි මම ඉස්සෙල්ලා කැනල් එකක් පත්තු කරලා ඒක තියලා එහෙම කරා එහෙමත් පුළුවන් නීඩල් එක නිකම්ම දැන් අපි මේ චූටි පින් එකකින් මම ඔක්කොම මේ ඩොට්ස් තියාගෙන ඉතින් මේ ඔක්කොම හීල් කරගෙන තියෙන්නේ මේක මෙහෙම එතකොට අපිට මේ ලොකු කැපැසිටි එකක් අරගෙනත් මේක කෙලින්ම හැබැයි ස්පොන්ජ් එකක් උඩින් තියන්න ඕනේ ඒක ස්පොන්ජ් එකක් උඩින් තියලා රත් කරක් නැතුව දැන් මේක මම ඉස්සල් රත් කරලා නිකේ රත් කරන්න නැතුව මෙහෙම ගහන්නත් පුළුවන් හැබැයි ඒක හරියටම මේ මොකද මේ පේනවද උගලන්ට කියපා අර පොඩි හිල් මේ පින් එකෙන් හිල් කරගෙන ඉන්න ඕනේ එතකොට තමයි අපිට මේක මෙහෙම ඇතුළට යන්න ලේසි හිල් නැති වුණොත් අපිට මේකෙන් යවන්න හරි අමාරුයි දැන් සමහරක් වගේ මේ හරියට මේවා වෙලා නැහැ එතකොට මේ මේ පින් ඉදිකට අපිට ගහන්න අමාරුයි දැන් මේ සමහරක් වගේ මේ හොඳට මේක මම පින් එක ගහලා තියෙන්නේ එතකොට මේකෙන් මෙහෙම ඇතුළට ගන්න පුළුවන් ඉතින් ඒ වගේ තමයි දිගටම ඔක්කොම ටික කරගන්න ඕනේ මේ ටිකම දැන් මම මේ කරගෙන තියෙන්නේ ටිකක් කරගෙන තියෙන්නේ කොරන්න පින් නැතු වෙටි මේක දිබහමත් පේනවාද පින් නැතු වෙටි සමහරට මේ තියෙන්නේ මම මේ ටික ඔක්කොම මේවා කරලා තියෙන එක මම වෙනම රිද්දක් උඩින් තියලා පෙන්නන්නම් ඩොට්ස් තියලා එතකොට තමයි පුළුවන් මම මේ ටික ඔක්කොම මේකෙන් හිල් කරගෙන පෙන්නන්නම් කොහොමද ඉතුරු ටික කරගන්නේ කියලා මම දැන් කැපැසිටි ඉදි කට්ටි මේක ඔක්කොම හිල් විදගෙන ඉවරයි එතකොට මේක එක ගානට එනවා දැන් මම ඊළඟ තව පොඩි වීඩියෝ දෙකක් මම මේක යන්න වෙනවා මොකද මේක දිග වැඩි හින්දා ඊට පස්සේ මේක තියලා කොහොමද රැලි කරගන්නේ කියලා මම කියලා දෙන්නම් ඒ වීඩියෝ එකත් ගියාට පස්සේ තමයි මම හරි ස්මෝක් කරන ගවම දාන්නේ ඒකේ පොඩි ප්‍රශ්නයක් තිබිලා මට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න අමාරු වුණා මේක දාලා ඉවර වෙලා දැන් මේ මේ වගේ කෑල්ලක් තමයි ඒකතර ගවුමේ ඉන්නේ ඒතකොට මේක රවුමට ගන්න කොහොමද කියන එක මම ඊළඟ වීඩියෝ එකින්ද කරන්නම් මේ ඊළඟ වීඩියෝ එකත් බලන්න මේ තැන්ක් යූ මොකද මට පොඩ්ඩක් පරක් වුණා මේ විශේෂයෙන්ම මට මේක කියලා දෙන්න ඕන වුණා මොකද ගොඩක් දෙනකොට රැලි කරගන්න අමාරුයි මේ ඇත්තට මේ රවුම අමාරුයි අපි කොටුල් කොලේ තියලා රැලි කරගන්න අපහසුයි දැන් නැති අයට ඉතින් මට හිතුණා මේ වගේ දෙයක් කියලා දෙන්න ඕගලන්ට මේ වගේ දෙයක් කරලා තම කෙදින් දිගපටියකටත් මේකම තියලා අපිට ස්මොක් කරගන්න රැලි කරගන්න ලේසි ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු ඒකත් බලන්න මම ඒකත් මේත් එක්කම දානවා Thank you.